මා සදහ සයිේ සද නිරුවන් සතු සූවිසි මහාගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝාශි ප්‍රාර්ථනා කරනවා අද දවසේ සද්ධර්මසාගර සදහම් කතිකාව සිදුකරන්නට අනුශසනාව සඳහා වැඩම වැඩ සිටින බියගම කොට්ටුන්න කල්්‍යයානිමාවතේ, දම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානා දීේශිවර සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළස් සලෞදදිිත දී ස්වාමීන් වහන්සේ තාම ගෞරුවෙන් නමස්කාර පූර්කව මෙම සදහම් සාකච්ඡාව සඳහා පිළිගනු ලබනවා. එවගේ අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායිකත්වය දනු ලබන්නේ ප්‍රත්මලානයේ පදිංචි අහද ආරච්චී පවුලේ සුපින්වත් ඥාති හිතායිශී හැම දෙනාම එකතු වෙලායි අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සිදුකරුන් ලබන්නේ සඳාදායකත්වය දරනු ලබන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සද්ධර්මසාගරයේ දහමපද කතිකාවෙෙහි අපමාද වගේ ආශ්‍රය කොටගෙන සදහම් කරුණු සාකච්ඡාව පෙළගැසීමයි සිදුකරන්නේ සඳාප ජනය පවදලො සො දිද්දීර ස්වාමීන් වන්සේ ඉතාම ගෞරුවෙන් අමස්කාර පූර්රකවය සඳහාරාධනා කොට සිටිනෝ පින් නොත්හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසි මහාගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ගහායුස අභිවර්ධනය වෙත්වා කියලා පළමුවෙන් මාසිංසනය කරනවා. මේ වැඩ සටහන මෙහය වන විචිත්‍ර ධර්ම කතික දෙල්ව ගෞරවනීය දෙල්වල සරණ සිරිස්වාමින්ද්‍රියයන් වහන්සේගෙන් අවසරහි. වාසනාවන්ත කාරුුණික සැදහැති සත්පුරුසයිනි. අද සද්ධර්ම සාගරය නම්මූ ධම්ම පදවර්ණනාව ඔබ වෙතගෙන එන්නට දායකත්වය දරන්නේ. සම්මා සම්බුද්ධ ශසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදුසසුුණෙහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහාසඟරුවනටත් ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව ඇපඋපකාර කරන සැදැහැති සත්පුරුසයන් පිරිසක්. ප්‍රත්මලානී පදිංචි කහදුව ආරච්චි පවුලේ ඥාතියින් මිසිනුයි දායකත්වය දැරීම සිදුකරන්නේ ඉතින් කහද වුව ආරච්චි පවුලේ සියලු සත්පුරු සයෝ අතිසයින්ම සතුරට පත්වෙන්න අද ඔබේ පවුලේ දායකත්වයෙන් ඔබේ ජීවිතයටත් ධර්මස්ශ්‍රවණය කරගන්නට අවස්ථාව ලැබෙනවා. තව ලක්ස ගානක්ග ජීවිතවලට ධර්මය ලබා දෙන්න ටඔබට වාසනාව ලැබෙනවා. බුද්ධ සාාසනයේ තිබෙන උතුම්දා ධර්මදානයයි. මේ ධර්මදාානයට වඩා උසස්සූ උතුම් වූධානයත් සම්බුද්ධ ශාසනය තුළ තවත් නැහැ. එ උතුම් දරම දානම යානි සංස බලයෙන් ඔබේ මෙලොව ජීවිතය වාසනාවන්තවේවා පරලොව ජීවිතය සුගතිගාමීවේවා සසර ගමන සුවපත්වේවා ලෝකෝත්ත රජරාමර අමානිවනවබෝධකර ගන්නට වාසනාව ලැබේවාකෙලපි සාදු කියල ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු අද අපි කතා කරන්නේ මේ සද්ධර්ම සාගරයේ අපමාද වර්ගය පිළිබඳවයි. අද අපිට තියෙන්නේ අප්‍රමාද වර්ගයටයත් ගාථාවන් පැහැදිලි කර දීම අපිට අද තියෙන්නේ විසේසයෙන් ඒ ගාථාවලද අපිට තින් යද තුන්වෙනි ගාතාව පැහැදිලි කල්ලා දෙෙන්න්න අප මාද වර්ග. පලවෙනි ගාතාව නං අපිහැමෝටම පාඩං ගාතාවක් අපප්පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදන් අප්ප මත්තානමී යන්ති ඒ පමත්තා යථ අමතා කියන ගාතාව. දෙවැනි ගාතාව සමහර විට ඔබ දන්නම ඇතිේ දෙවැනි ගාතාව තමයි හතන් විශේෂතෝ නත්වා අපමාදම්හිපන්්ඩිට අපමාදේ පමෝදන්ති අරියානං ගෝචරයේ රථ කියලා එ තමයි අපමාද වරගේ තියන දෙවැනි ගාථාව. ඊළඟට අද තියන්නේෙ නමුත් තුංගනි ගාථාව. තේ ජහායිනෝ සාතතිකා නිච්චන් දල්හ පරක් පුසන්ටි දිහිීරා නිබ්බානන් යෝගහේමං අනුත්තරං එතමයි තුගනි ගාතාව මේ ගාතාව සරලම තේරුම ඉස්සෙල්ලාම කියන්නන් ටේ ජහායිනෝ සාතතික සාතතිකා කියන නිරතුරුවම දෙහාන කරන එක නිරතුරුවම දෙහාන වඩන දෙහාන වඩනවාක යන්නේ මොනවාද කියලා දන්නවානි අ සමාධිතය නොන ඒ සමාධි භාවනා නිතර නිතර පුරුදු කරන තේ ජහායි නෝ සාථතිකා නිච්චන් දල්හ පරක්හම නිතර දැඩි වීර්යකින් යුක්ත වූ. එක නිතරම දැඩි වීර්යකය දෙනවා කෙලෙස් දුරු කරන රයකෙන් යුක්තව ව නිච්චන්දර් දල්හ පරක්කම උසන්ති ධීරා නිබ්බානං එබඳු ධීරාකයන්නේ ප්‍රා්ඥඥයෝ දිී කියන පාලි අකුරෙතේරුම ප්‍රඥාව පාලියෙන්කි එනවා දිීති පඥ්ඥාාවච්චති කියලා නෑ දීති ච්චති පඥ්ඥා කියලා. දහි කියල කියන මාප්‍රාණ දී අකුරෙන් කියන්නේ ප්‍රඥාවයි කියලා. එතොට දිහිරා කියන්නේ ප්‍රාඥයෝ. ඉතින් එහෙනම් පුසන්ති ධහිරා නිබ්බානං ඒ ප්‍රාඥෝ නිවන ඉස්පර්ස කරන්නේය ඉස්පරිස කරන්නේ නිවන අවබෝධ කරගන්නවා නිවන ලබනවා නිවනට පත්වෙනවා. කවද. නිතර දෙහාන වඩන නිතර දැඩි වීරෙන් යුතුව කටයුතු කරන ඒ ප්‍රාඥයෝ නිවනිස්පර්ස කරන්න යෝගක්හේ මං අනුත්තරං ඒ නිවන හඳුන්වන විශේෂන පද දෙකක්කේ විශේෂන පද තියෙනවනි සමහර දේවල් අපි හඳුන්වන්ඩ විසේෂන පදයක් මුලට යොදනවා. යෝගක්හේ මං කියලා කියනවන් නිවනට යෝගක්හේමං කෙල කියන්නේ. යෝගයන්ගෙන් නිර්භය වූ තැන. යෝග කියන්නේ සත්වයෝ යෙදෙන දේවල් ටිකක් තියෙනවා. කෙලෙස් සතරක් යෝග කියලා. හලවිනි එක තමයි කාම කාම යෝග කියන්නේ. ආසාවෙන් තන්හාවෙන් යුතුව කට යුතු කරනි කරනේ. බව යෝග. සත්ත්වයන් සංසාර් ගමන් කරනන බවයෝග කියන නැවතනැවති පදීපදි සස්සර ගමන් කරන විදිහට තමයි හැසිරෙන්නේ. අසර දීර්ග වෙන විදිහට හැසිර නොබවයෝග. දිට්ට දිිට්ටි යෝග කැන මිත්‍යාදුෘෂ්ටි අවිද්‍යයෝග කෙන අවිද්‍යාව. මෙන්න මේ යෝගයන්ගෙන් නිර්භය වූ තැන නැතම් යෝගයන්ගෙන් මිදිච්ච තැන ඒ යෝගයන්ට අහු නොවෙන තැන කියලා නිවන හඳන්නනවා නිවනට පත් වූ කෙනා මේ කෙලෙස් හතර ප්‍රහාණය කරලන එකලෙස් සතර ප්‍රහාණය කළ නිසා ඒ කෙලෙස්වලින් ආය කෙළෙස් සතුරන්ගෙන් බයක් නෑ නිවනට පත් වූ කෙනාට එක නිසා නිවනට කන යෝගක්හේමං කියල කියනවා අනුත්තරං කියන වචනේ අලුතෙන් විස්තර කල්ලා දෙන්න ඔන්නේ න අනුත්තරං කියයන්නේ නෑ උත්තරං නෑ උත්තරං කියන්නේ පාලිින් ව වචන විස්තර කන නත්ති ඒ තස්ස උත්තරෝතී අනුත්තරෝ කියලා එක කියන්නේ මෙයට වඩා උතුම් දෙයක් නැති බැවින් අනුත්තර නම්බේ අන නුත්තර කියෙන වචන තේරුම ඇැ බුදුරජාණන් වහන්සටත් කෙන අනුත්තරෝ පුරිස දම්ම සාරති ඇවුන් වහන්සේ අනුත්තරක කියන්නේ නත්ති ඒ තස්ස උත්තරෝතීති උන්වහසර වඩා උත්තරීතර කෙනෙක් නෑ තවලෝකේ. එකයි අනුත්තර කියන්නේ උන්වහන්සර වඩා උතුම් කෙනෙක් නෑ ඒ වගේ නිවනට අනුත්තර කිය නිවනට වඩා උතුම් දෙයක් නෑ තවලෝකේ. ඉතින් හනගේ ප්‍රාඥයෝ අර යෝගක් කේමවූ අනුත්තරවූ නිවන ඉස්පර්ස කරන්නහ නැත්තං ඉස්පර්ස කරති තාකන්න භාසාාවෙන්කොත් ස්පර්ස කරයි. මේ තමයි මේ තුන්වෙනි ගාථාවේ සරලම සර සිංහල තේරුම. ඊළඟට මේ ධම්ම පද වරණනාවනිමේ සද්ධර්ම සාගරය නම්මූ දම්ම පද වරණනාව. දම්ම පද වරණනාවෙන් කියන්නේ ගාථාව කියලා සරල සිංහල තේරුම කියර නවතින එක නෙවේ එකක් ගානය වචචනයක් ගානේ වරණනා කරනවා. වරණනා කරනවා කියැ විස්තර කරලා දෙනවා පැහැදිලි කල්ලා දෙනවා මේක වචනයක් ගාන පැහැදිලි කල්ලා දෙනවා. ඉතින්ඒ වචන පැහැදිලි කරදීමේද කියනවා. මුලින්ම තියන වචර තමයි ජායිනෝ කියන වචනය. ජහායිනෝ කියනෙ දෙහාන කරන සුළු. නැත්තන් දෙහාන වඩන කියන එක තමයි ජහයි නෝ කියල කියන්නේ ඉඩවාස මේක එකෙනොත් දිහාන කියල කියන්නේ මොකක්ද මේ ලෝකය ඇතියෙනවා මෙන්න මෙහෙම ගුණධරම් මෙන්න මෙහෙම දේවල් පහක් තියෙනවා. බිතක්ක විචාර පීතිසුක ඉළඟක මොකක්ද ඒ කක්්ගතා කියල පහක් තියෙනවා. මෙන්න මේ පහේම එකතුවට තමයි දෙහාන කියල කියන්නේ. හොඳට මතගෙ තියාගන්න. බිතක්ක කියල කියන්නේ සිතීම විචාර කියන්නේ නැවත නැවත සිතීම. පීටි කියල කියන්නේ නිරාමිස ප්‍රීතිය. සුක කියන්නේ සැපය එකක් ගතා කියන්නේ සිතේ එක්ඟ, බව මෙන්න මේ පහේම එකතුවට තමයි දෙහාන කියලා හඳුන්වනු ලබන්නේ. මේ පහේම එක්වීමට කියනවා දෙහාන කියලා. මේ පහට කියන්නෙත් ඇත්තනම දෙහාන අංග කියලත් මේ පහට කියනවා. තවත් පොඩ්ඩක්කඒ පහ විස්තර කළොත් විතක්ක කියනවා භාවනාරමුණකට සිත යොමු කිරීම විචාර කියනවා ඒ භාවනාරමුණ තුළ සිත හැසිරීම නැත්තං අරමුණ තුළම හිත පැවැත්වීම. ප්‍රීති කියලා කියනවා අ භාවන අරමුණට හිතයොමු කරලා ඒක තුළ විතරක්ම හිත පවත්වනවනං වෙන කිසිම දේකට හිතයන්න දෙ නැත්තං තරක ෙස්සොල් හිත යන්නේ භාවනාරමුණ තුළ විතරණ වෙන කිසිම දේකට හිතයන්න දෙ නැත්තං මන්ට ප්‍රීතියක් කිපදෙනවා ඒ අපේ ජීවිතය අපිට මේ කාම වස්තුූන් කිසිවක නොලැබෙන තරං සිය දහස් ගුණයක් උසස් වූ ප්‍රීතිය මිනිස්සුවිතන්නේ උසස්ම ප්‍රීතිය තියනෙ කාම වස්තුූක කියන්නේ එක්කො හැයින්දකින රූපයක නැතම් කණින් ගහන අපි කැමති මිහිරි කෙනෙකුගේ හඬට නැත්තා පෙහිතන්නේ සුවඳ වර්ගයක තමයි ප්‍රීතිය තියන්නේ. එම නැත්තං ඉතාම රසවත් ප්‍රණීත් අපි කැමතිම ආහාරයක් කන විටයි ප්‍රීතිය තියන්නේ. ඒම නැත්තං අපි හිතන්න අපි කැමතිවිදිහ සුමුදූ මුුදු ඉස්පාරසයක් මේ සරීරයට ලබා දෙනකොට තමයි ප්‍රීතිය කියය එක තියෙන්නේ. මිනිස් සුහිතන් ඉන්නේ රූප සබ්ද ගන්ධ රස ඉස්පර්රස මේ වැ තමයි ප්‍රීතිය තියෙන්නේ. ඒවැ ප්‍රීතිය තියෙනවා නැත්තනෑ. ඒ ප්‍රීතිය තියෙන නිසාම තමයි සත්වය ඔහෙැයි ඇලී ගැලී යෙදී වාසය කරන්නේ ඉති ප්‍රීතියක් නැ මිනි සුක්කම අතහර දාන්නපය අතහැර දාන්නේ ඒ වල්ලගන ඒවැයි ගැලිලා ඒවැයි එරිලා ඒවැයිම වාසය කරනවා සත්වයෝ. නමුත් ඊට වඩාසය දහස්ගුණයකින් උත්තරීතර වූ ප්‍රීතියක් තියෙනවා මේ භාවනාරමුණත් ට හිත යොමු කරලා ඒක තුළම හිත හැසිරෙනවනං ඒක තුළ විතරක් හිත පවත්වන වනං වෙනක සීමදේකට හිතයන්නේ නැතිස භාවඒකට හිත දියුණු කළොත් එක පාරට බෑක කළක් ගත ඒ මට්ටමට හිත දියුණු කළොත් අර කාම සම්පත්වලින් නොලැබෙන තරන් නොලැබෙන්න්න වූ ප්‍රීතියක් ලැබෙනවා ඒ ප්‍රීතියටිකෙනවා නිරාමිස ප්‍රීතිය කියලා ඒ ප්‍රීතියක්ත් එක්කම මන්ගේ තමන්ගේ කයටයි මනසටයි සැපයක් දැනෙන්න්නට ගන්නවා ඒ ප්‍රීතියත් එක්කම දැනෙනවා කායික සහ මානසික විශේසිත සැපයක්. ඒ සැපය අර කාම ප්‍රීතියෙන් දැනෙන සැපයට වඩා සිය දහස් ගුණයක් උසස් වුව එක. එයින් ලැබෙන්න්න වූ සැපය එක තමන්ට එච්චර ලොකු දෙයක් නෙවී සමහර විට විනාඩි ගණන්නකින් සමහරිට එපා වෙන්න පුළුවන් ඒ සැපය ඔක්කොම සමහරිට රාසාාව කියෙන කීත තුළ නැති වුණට පස්සේ වැඩක් නෑනි කියලා හිතෙන්න්න පුළුවන් මොන විකාරයක්ද මොන ජරාවදද කියලා හිතෙන්න්න පුළුවන් කෙනෙකොටකම් සැපයක් තුළ සමහරවිට ආහිත තුළ ආසාාවක්කා වහම ආයහිතුනට මේකම් සැපේ ලැබිය යුතුයේ කියලා නමුත් යම් දෙයක් අවසානි සමහරිට එ පාවී මක්වෙන්න පුළුවන් එක චර තාවකාලික සැපයක් කාම වස්තුවල තියන්නේ. තාම තාවකාලික වෝ සැපයක් අරඒනේ අර ලොව වැඩසඟරාව කිවහි ලිපගිනි මොලොවන තෙක්දිය සැලයේ සැපයක් යැයි කකුලුව දිය කෙලිය කකුළුවා කකුළුවා කියල කියන්නේ ඔය මුහුදන්න කකුලුවෝ උ මරන්නේ නෑනේ. ඉතින් එයා වතුර එකකට දාලා තියෙනවා හැම්මෙන්ඩ වතුරක් එකකට ගැන්නේ සමහරට හොද්දකට දාලා තියෙන්නේම තුුණ පහ මිනිස් සරවා මෙෝ දාලා හොද්දකට දාලා තියෙන්න්නේය ඉතින් ඒ කකුළුවා සමහරවිට දැන්නන් යාගේ අඩුවහෙම කඩලනිස් දාන්නේ ඉස්සර සමහරය කකුළුව පිටින්ම දානවා ලයනකොට ඉතිං කකුළවා සෙල්ලං කර කර එහ මෙහෙ පීන පීන බිනෝදෙන් කල් ගත කරන වරක ප්‍රත්වෙනකං තම්බල කෑමකුත් ඉස්සර තිබිල ෙන කු තම්බල කන අය ඉතින් සැපයක් යැයි කකුළුවදිය කෙළේ සැපයක් කියල හිතාගෙන ඉන්නවා මේක රත්වනක අන්නේ වගේ තමයි කාම බස්තුූන්වල තියෙන සැපය බොහොම තාව කාලික කෙටි සැපයක් කියලා සඳහන් කරන්නට සඳහන් කළ යුතුයි ඉතින් කසේ නමුත් මේ නිරාමිස ප්‍රීතියත් එක්ක සැපයක්යෙනවා. කාමෙන් වනස් සැපයක් ලැබෙන් ඒකෙන් ලැබෙන ප්‍රීතිත් ප්‍රීතිත් එක්ක ප්‍රීතියෙන් පසුවෙන එකක් තමයි සැපය. අර ප්‍රීතිත් එක් එකටම වගේන්නේ අපිට පසුව කියලකි වුවට මේ විනාඩි ගානකින් එහෙම කියලා කියන්න බෑ ප්‍රීතියත් එක්කම වගේන එකක් ප්‍රීතිය සමගමෙන එකක් තමයි සැපය. සැපය සමගමකක් ඇතිවෙන්නේ. සැපයක් දැනෙන කොටම අපේ කය සැහැල්ලු වෙනවා. කය බරණ ඇති වෙලා වගේ ගිහිල්ලා අරකයියේ තියෙන පහසුතා නැති වෙලා කයි සැහැල්ලු වෙනවා සැපයක් කියනෙ එක දැනෙනකොට. මනස සැහැල්ලු වෙනවා. සැපයක් තියෙනරට හිතේ කරදරයක් ප්‍රශ්නයක් දුකක් දොම්නසක් කියෙකක් දැනෙන්නේ මතකවත් නෑනෙ ප්‍රශ්නතියේ කියලා අඩුගාන තමල් ලෙඩෙක්. ලෙඩ ඒවත් තමන්ට මතක නෑන සැපයක් කියනෙක් ැනු නහම තුම තමන් දරුණු ලඩකින් ඉන්නවා නකට ගන්න බෑ එහෙ ඉන්න කෙනට සැපයක් දැනෙනවා එයායට තුර මතකනෑ මම් මේ ලෙඩකින් ඉන්නත් කියලා මතක නැතිෙනවා. අන්න එක තමයිකාය සැහැල්ලු වෙනවා සැප නිසා මනස සැහැල්ලු වෙනවා ඒට කියනවා අපි පස් අද්දි කියලා කියනවා සැහැල්ලු වීමට අපි කියනවා පස් අද්දිය කාය සැහැල්ලු වෙන එකට කියෙනවා කාය පස්ස අද්දී මනස සැහැල්ලු වෙනට කියනවා චිත්ත ප කියලා ඒ පස් අද්ධ අත් එක්ක මම කොද වෙන්නේ. පස්සද්ධත් එක්ක සාමාන්‍ය ලෝක දිනං හිත කාමය තුළම විසිරෙනවා. එක එක විදිහට හිතන්ඩ ගන්නවා ඒ කාමය ගැන ආසාවල් ගැන තමන් කැමැති කැමති දේවල් ගෙන එක විදිහට හිතන්ඩ විසිරන්නට පටන් ගන්නවා භාවනාවෙන් ඇතිකර ගත්ත නම් පස්සද්ද කියන එක එක දෙම කොද වෙන්නේ තැම්පත් වෙනවා අන්න බලන්න තියෙන වෙනස අරක පීතියක්ත් එක්ක සැපයක් දැනෙනවා සැපයත් එක්ක සැහැල්ලුවකු දැනෙනවා සැහැල්ලුවත් එක්ක හිත විසිරෙනවා හැබැයි තව තවාස කරන්න ගන්නවා තව තවකල්පනා කරන්න ගන්නවා තවතාව ප්‍රාර්ථනා කරන්න ගන්නවා තව තව කෙලෙස් වැඩි වෙනවා ප්‍රබල වෙනවා උග්‍රවෙනවා තමන්ගේ තියෙන කෙලෙස්ස භවය. ඇබැයි භාවනා කරලා ප්‍රීතියක්ක් කාවත් ෙන් සැපයක ුද්දැනෙනවා සැපය අත් එක් කයයි මනසයි සැහැල්ල වෙනවා සැහැල්ලො වීමමත් එක්ක හිත සමාධිගත වෙනවා සුකිනෝ චිත්තන් සමාධීති කියනන සුවසේම හිත සැහැල්ලුවත් එක්ක සැපයක් ඒ සුකිනෝ චිත්තන් සමාධී සුවසේම හිත සමාදිගත වෙනවා මෙන්න මේ කියන විතක්ක විචාර පීතිස්සුක ඒක් ගතා කියන පහට කියන දෙහානංග කියලා ඒ දෙහානංග පහේම ඒ පහේම එකට එකතුවීම තමයි අපි කියන්නේ දෙහානයක් කියලා කියන්නේ. භාවනා කිරීමද විතක්ක විචාර පීතිසුක එකක් ගතා කිය පහේම එකතුවට අපි කියනවත් දෙහාන කියලා. ඇයිඒ එකතුවීමට දෙහාන කියලා කියන්නේ. දිහාන කියෙනන වචන තේරුම ඔබ දැනගෙනින් එක වටනවා දවනවා කියන එක ඉදිහාන කියන්නේ ජායේ කියන එක ජහායේ කියන්න පාලියෙන් පිච්චනවා ගිනිගන්නවා දවනවා කියන තේරුම තියෙන වචනය ඇම දිහානවලට දවනවා පුච්චනවාගේ තේරුම තියන්නේ ඒට හේතුව මේ දිහානයෙන් කරන්නේ පංචනීවරන දවනවා පංච නීවරන චා දමනවා. පංච නීවරණ අවසන් කරලාදානවා. අන්න දෙහානින් කරන දේ. නීවරණ කියන කෙලෙස් සම්පූර්ණෙම පුච්චලාලු කල්ලාදානවා දෙහා නවස්ථාව අපේ හිත තුළ කෙලෙස් පවතින්නේ නැහැ. කෙලෙස් දැවිල ගිහිල්ලාඒවෙලා. ඉතින් දිහානයෙන් හිතීවත් ව හම අයිත් හිතට කෙස් එෙනවා. ඇ තාව කාලිකව දෙහා අවස්ථාව කෙලෙස්. පිච්චිලා අලුවෙලාවගේ යන නිසා තමයි. දෙහාන කියන නම භාවිතා කරලා තියෙන්නේ. ඉති මේ බුද්ධ සාසනය තුළ මේ දෙහාන පිළිබඳව සඳහන් වෙන කාරණ කීපයක් තියෙනවා. දෙහානයක් උපදවන්න අවශ්‍ය වන දේවල් මොනවාද. එක කියනවා මුලින්ම සීලය අවශ්‍යයි එකන අපි දිහානයක් දෙ නැක නැතරම සමා ප්‍රබල සමාධියක් උපදවාගන්න නං ඉස්සලම අවශ්‍ය අපිට සීලය අවශ්‍ය වෙනවා. සිල්වත් නැති කෙනෙකුට භහාවනා කළාට ප්‍රබල සමාධියයක් ඇතිවෙන්නේ නැහැ බුදුගුණ වැඩුවත් මෛත්‍රී භහාවනා කළත් තානාපාන සතිය වැඩුවත් මොනව කළත් හිත සමාධිගත වෙන්න නෑ තමන්ගේ සීලය කියනෙ එක නැත්තන් ගිහි කෙනෙක් නම් පන්සිල් පද පහෙන්ක් හෝ කැඩිලා තියෙනවනම් එයාගේ හිත සමාධිගත වෙන්නේ භවනා කළාට සාමනේර ස්වාමින් වහන්ස කෙනෙක් නම් සාමනේර දස පරිජි කියල තින දස්ස පාරාජිකා කියල දහය ඒදහයක් කෝ කැඩිලතියනං හිත සමාධිගත වෙන්නේ උපසම්පදා ස්වාමින් වහන්සකෙනක් නං සතර පාරාජිකා කල ප්‍රදහන සික්ෂාපද හතරක් තියවා ඒ හතර එකක්කෝ කැඩිල තියෙනව නං උන්වහන්සගේ හිත සමාධිගත වෙන්නේ නැහැ අනිස්සෙල්ලාමූනි සීලයවශ්‍යයි සමාධියයක් ලබාගඩ සීලය නැති කෙනාට සමාධියයක් ලබාගත නොහැකි භාවනා කරන්න පුළුවන් බැ සමාධියක් ඇතිවෙන්නේ නෑ කොත එෙක්කල් භාවනා කළත් සීලි අඩුපාඩුව හදාගන්නකම් හදාගත්තට පස්සේ හරේ ඊළඟට අවශ්‍ය වෙනවා පලිබෝධ දුරු කිරීම පලිබෝධ දුරු කිරීම පලිබෝධ කියලකයන්නේ බාධවල් මේ සමාධියයක් වඩාගණඩනම් බාධවල් දුරුකරගන්නට ඕනි බාධාවල්ක වහමඉතින් ඉස්සර ගොඩක් බාධාවල් දක්වලා තියෙනවා අද කාලෙ හැටියට සමහරේ ඒවෙන් සමහරේව තියෙනවා ආවාස පලිබෝධ ආවාස පලිබෝධ කියන්නේ තමන් ඉන්න ගෙදර එහෙම නැත්තම් විහාරි තෙමෙනවනං සරපයවාදිය ගෙටෙනවනං හරියට දොරක් එහෙම නැත්තන් එතරු බණක් භාවනාව කරගන්න නමාරුණේ ආවාස පලිබෝධයක් තියනකොට ඒ ගැන ඉතරම හොහයා ඉන්නඕනිි ඒ නිසා ඉට පස්සෙ කුල පලිබෝධයුල පලිබෝධය කැන හාමුදුරු කෙනෙකුටනං සමහර වෙලාවට දායක පවුල් දායක පවුල්වල හැමදේම කියනව සමහර විට ඇවෙල්ලා ඇයි මිනිස්සු හිතන්නේ හාමුදුරුවෝ තමන්ගේ දේවල් කළ යුතු මයි කියලා හිතනවා හාමුදුරුවෝත් හිතන මේ පේ දායකයනි මම්ම කරන්්ඩෝනිිමේ හැම දෙයක්ම මම් මුල් ෙන්්ඩෝනිි මං යන්ඩ මෝනී මළගෙදරට පාන්සකූලට මං යන්න මෝනි දාානට මං යන්න මෝනිි තින් හිත හිතාඉන්න අහවල් දවසදානය හවල් දවසි පිරිතාව දවසසෙත් පිරිත. තින් මොන භාවනාවක් ද ඒකට කියනවා කුල පලි බෝධය කියලා. කුල පලි බෝධය කියන්නේහරිම දරුණු එකක් එකෙන් අමාරු වෙනවා? අර තමන්ගි හිත තැන්පත් කරගන්න. ඊළඟට ගෙදර ඉන්න කෙනෙකොට උනත් එහෙමයි. බැඩිහිට අම්මලට තාත්තරට කුල පලිබෝධය. ඇම්ම තාත්ත හිතන්නේ ළමයි ලොකුුණනාට පස්සේ මුන්ට මං නැතුව මොකොවත් කරගණ්ඩ බෑ කියලා. කසාද බන්ඳල දුන්නත් ඉතන්න එමයි අම්මල තාත්තල මෙයාලට ගේ හදා ගණ්ඩත් මං උපදෙස් දෙන්න ඕනි බබා බලා ගණ්ඩත් බෑ මම නැතිවුණුත් බෙහෙත් ගෙන්න්නේ යන්න බෑ බෙත්හදන්න බෑ ඔපිස් එකේ වැඩ ටික කරන්න බෑ හැම දේම මම නැතුව මුකුත් කරන්න බෑ සමහ රම්මට තාත්තල හිතන්ඉන්න හෙමයි මමම කරන්්ඩ ඕනි කියලා ඔය ඉස්සර එක තාත්ත කෙනෙක් හිටියා එයා මට කීප වතාවක් කියලති න මේ අපේ ලොකු පුතාටයි පොඩි පුතාටයි දුවටයි මේ තුන්දනාටම කසාද බැන්දට ළමයිනුත් හිටියට තමන්ගෙ වැඩ මොකොවත්ම කරගන්න බෑ කියලා නිතරම කරමයාට හැම වෙලේම මංගිහිල්ල හොයල බරන්න නැත්ත ඉවරයි මොවරගනීද දන්නේ. ඉතින් මම ඒකාලෙත් දවසක්කව මහත්තයෝ අනේ මහත්ත්‍ය මරරිච දවස රෝයිට වැඩිය ොඳට දියහොම තංටියට කියලා. ඉතින් බන් දවසක් කිනාවල හෙමත්කිව ඊටබස්යා මැරුණා ඇත්තර මේලාම ඊට වැඩිය හොඳට ඉන්නවා. මෙහම්ම තාත්තා මෝඩකමට හිතන් ඉන්නේ බුදුරජාන් වහන් සදාලයක මෝඩකමට හිතන්නේ මමේව කතම්ඥන්තු මමම කර්ඩෝනි මේ යොක්කොම. ගිහි පබ්බ ජිතාව බෝ ගිහියන්ගේ වැඩත් මං කර්ඩෝනි. පැවිදන්ගේ වැඩත් පන්සේවැට ටිකත් මම්මර් ඕනිිෙලා තන එඉන්න මම කරණ්ඩෝනි. මමේ වතිවසාසෝ. මම්ම තමයි මේ හැම එකක් මොහොයලා බලණ්ඩෝනි. කිච්චාකිච්චේසු කිස්මිචි පුංචි පුංචි දේවල් ලොක්කොම ක යුතු දේවල් කුඩා ලොකු ගඩා හැම දේව මංහවැල බණ් ඕනි ඉති බාලස්ස සංකප්පෝ උන්වහන් සිකෙනවා. මේ මෝඩයාගේ සංකල්පනාය. ඉති බාලස්ස සංකප්පෝ. මේ මංම කරන්න ඕනි මන් නැතුව හරිියන්නේ මංහෙවේ නැත්තං හරිියන්නේ මංකලේ නැත්තං හරියන්නේ කවුද මේ හිතන්නේ. මෝඩය. ඉති බාලස්ස සංකප්වෝ මේ මෝඩයාගේ සංකල්පනාය. ඉච්චාමානෝම වඩති. අන්හාවදවුණ වෙනවා ච්චා කියන්නේ මානය වැඩෙන ච්චරයි. ඉති මානයේ වැඩුව කියන්නේ මැරිලා බඳුරක් කරි බල්ලෙක් කරි වෙලා නිපදනවා කෙලති අධි මානයේ වැඩිච්චයි. බල්ලෙක් වඳුරෙක් වෙලා සමහරලට ඉපදනවා. සමාරිටනේ මනැතව මුොකුවත් මහවෙල කරන්න බෑනය කළ ගෙවල් දොරවල් වට තන්හා මැරිල හිටන් පෙරේතියෝ වෙලා ඉපදනවා. පෙරේතුය වෙලා ඉපදදි ලේ ගෙවල් දොරවල් දැකගෙන ඉඩ. ඉතින් පෙරේතුෝ සෝපාවුඩ ඇඳන් උඩ ඉන්නේ. ඒෙදර වැසිකිිලිවල ඇුරු කරගෙන තමයි ප්‍රේතයෝ ඉප දෙෙනකොට ඉප දෙෙන්නේ. නැතන් කුණු කානුවක් ඇසුරු කරගනයි ප්‍රේතයෝ ඉප දෙන්නේ. ඉතින් කුණු කානුවට වෙලා නැත වැසිගිලි වලට වෙලා. අරගවල්වලා ආරක්‍ෂා කර ගණ්ඩෝනි රැකගණ්ඩෝනී කෙන අදහසින් යුතුව කල් ගත කරන එකටගෙන කුල පලිබෝග. පලිබෝධ. එකත් පලිබෝධයක් මේ පවුල්වලට තින අධික ඇලීම ලාබ පලිබෝධ ලාබ පලිබෝධය කියන්නේ එක පැවිදදන්ට පැවිදදන්ට ඕනුවට වඩා යමක් ලැබෙන එකත් පලිබෝධයක් ඕනුවට වඩා හැමදේම ලැබෙන එක එකත් පලිබෝධයක් බණ භාවනා කර ගඩ ගණ පලිබෝධ ගන කියන්නේ නිසාල පිරිසක්ක එක එකත් පලිබෝධයක් කම්ම පලිබෝධ ඒ පැවිද්දන්ට ක තියෙන්නේ කම්ම පලිබෝධගැන පැවිද්දෝ කර්මාන්ත පටන් ගන්නවා කර්මාන්තිකෙන ලුකූ වැඩ පොළොවල් වගේ පටන් ගන්නවා. ඉතින් ඕ හදල ඉවරවෙනකොට ආවාස පන්සල් හදලිවරෙනකටබනක් භාවනා කරගඩ වෙන ලුකූ වැඩ පටන්ගත්තාම කර්මාන්ත පලිබෝධ ය පැවිද්දන්ට තියෙන ගිහින්ට නං ගියයක් හදන්න පටන්ගත්තාම හැදවා ඉවරයිනි ආයගෙදර හද නයාගේ ලමයි නීලගටයි ඒ කල්ල දාලා තට්ටු දෙකට ගහන්න ඕනි තට්ටුතුනට ගහන්ඩෝනි මේ පරණ ක්‍රම දැන් හරියන්නේ ොම කියව්කිවින්ද ලෝක සල්ි හම් වෙච දසන කටන්නේ පයි පලිබෝධයක් එන තමන් හදන්නේ එක සරනගේ හදන වුරදු ානක් කර හදවට පවිද්දන්න එහෙම නෑනි හැම දාම පන්සල ටිකෙන් ටික ටිකෙන්ටික වෙනස් කරනවා ලොකු වෙනවා හදනවා ඉවරයක් එන්නේ කව දාවත් හදලීවරයක් එන්නේනි බාසු නෑ කෙනෙක් වුණ. සැලක් එක හිතවත් වුණනා නංගෙහි මුළ ජීවිතාන්තන වැඩ තියෙනවා ආය වෙන තැනකට එයන් අවශ්‍ය වෙන්නේ නැහැන අන්න ඒව තමයි කර්මාන්ත පලිබෝධ ඉති උන්වහන්ස රට බණක් භාවනාවක් කරගන්න බැහ අරවලුවට එනකොට ඒව කරගන්න බැරිව කර්මාන්ත පලිබෝධ ඒළඟට අධ්‍යාන පලිබෝධ අධ්‍යාන පලිබෝධ කියෙන සමහරය පුරුදු වෙනවලු දුරනිතර ඇවිදින්න නිතර නිතර ඇවිදින්ට පුරුදුනහ ම අධ්‍යානයගැන දුර ගමන්්‍යයාම. දුර ගමන්්‍යන්ඩ පුරුදුනහම නිතර නිතර එතකොටත් හිත සමාධි ගත කරගන්න බැරි වෙලා යනවා කියලා. දුර ගමන් නිතර නිතර යන එක. ඉර ඥාති පලිබෝධ. ඥාතිපලිබෝධ කියන්නේ නෑදෑයොත් පලිබෝධ වෙන නෑදැයන් කෙරෙහි අරධිකැලීමෙන් යුතුව වැඩ කරනකොට ඕනොට වඩා අධක ගනු දෙනු කරනකොට අධික කාසාාවෙන් තන්හාාවෙන්ගෙන් ඥාතිල්ඩු දෞ් කරන්නගේ පා කියල නෙමෙයි උපකාර කරන්න එපා කෙල නෙමේ නමුත් සමහරය කෙරෙයි අධි කැලීමක් තියෙනවා ඒටගෙන ඥාති පලිබෝධ ආබාධ ආබාධකන දරුණු ලෙඩක් හැදුුනොත් ඒක ආබාධයක්යන් පුංචිලෙඩ නෙමෙයි දරුණු වසනීපයක් හැදුනුොත් ඒකත් භාවනා කරන්න පලිබෝධයක්. ගන්ත පලිබෝධ ගන්ත පලිබෝධ කියන්නේ භාවනා කරන කාලය තුළ නොයෙක් ග්‍රන්ථයන් ඉගෙන ගැනීම එ වැඩ ඒට අදාළ වෙන ග්‍රන්ථ නෙමේ. අදාළ නොවන ග්‍රන්ථ ඉගෙන ගැනීම. එකත් පලිබෝධයක් බවට පත්වනවා මේව තමයි පලිබෝධ කියලා කියන්නේ. ඊළඟට භාවනාවට අවශ්‍යයි කල්්‍යයාන මිත්‍ර ඇසුර. දෙහානයක් වඩඩනම් අනිවාරෙන් කල්්‍යයාන මිත්‍රෙක් කොයාගන්නට ඕනේ. මේක කියනව කල්්‍යයාන මිත්‍රයා යනු කවුද. කල්ලයාන මිත්‍රයා කියයන්නේ ගුණධර්මවලින් ප්‍රිය වූ කෙනෙක්විය යුතුය. රූපයෙන් සරීරයෙන් පෙනුමෙන් නෙවෙේ. ගුණධර්මවලින් ප්‍රියමනාප කෙනෙක් වෙන් ෝ. ගුණ ධර්ම තියෙන නිසා. එකයන්නේ අපේ කල්ලයාන මිත්‍රයා ගැන අපිට බොහෝම. ආසාවක් උපදදින්න ඕනිේ මුන්වහන්සේ බොහෝම සිල්වත් ප්‍රියමනාබාවකෙන් අපේ ලොකු ගෞරවයක් කියන එකයි. මුන්වහන්සේ බොහෝම සිල්ුවත් කෙනෙක්. උන්වහන්සේ ගුණ සම්පන්න කෙනෙක් මුන්වහන්සේ ධර්ම දරයි මුන්වහන්සේ විනය දරයි මුන්වහන්සේ ප්‍රතිපත්ති ගරුකයි අ එහෙම ප්‍රියමනනාපභවක් උපදින්න්න ඕනි ගුණ ධර්මයන්ගේෙන් ප්‍රිය වැෙන්ඩෝනි කල්ල යන මිත්‍රයා සීලාදීගුණයෙන් ප්‍රියවීම. ඊළඟට කියනවා අවවාද අනුශසනා දෙන කෙනෙක්විය යුතුය. කල්ලයාන මිත්‍රයා කියනකෙන අපිට අවවාදනුශසනා ලබා දෙන කෙනෙක් බවට පත් පෙන්න්නට ඕනි. එනි කල්්‍යයාන මිත්‍රය තෝර ගැනීමඉදිතින් දෙවැනි ලක්ෂණය. අව්වා දනුසාසනා දෙනකෙනෙක් විය යුතුය. ඊළඟට කියනවා ඉළඟට කියනවා. ඉවසන කෙනෙක් විය යුතුය ඉවසන කෙනෙක් විය යුතුය කියන්නේ අපෙන් සිදුවෙන වැරදි වචනඒ විවසන්ඩෝන ඇ සමහරකෙන දැන් කල්්‍යයාන මිත්‍රය උුණට සමමාට අපි අති වචන වෙනස්වන්න එහෙම පොළුවන්නේ දැන් අපිට වචනයක් වෙනස්ු නොත්වේම තාත්තර වචනයක් වෙනසුර ත්තක කියයන්නේ බොහොමද කතා කරන්නේ කියලා නෙහන්නේ ඒ හරින්න ඒ කල් යාාන මිත්‍රරත්වනේ ලයායන මිත්‍රයා පොඩ්ඩක් කෙනෙකුටත් කේන්ති ගිහාම කියන ඒවා කලබලෙන් කියන ඒවා ඒවැත් ඒවත් ඉවසන කෙනෙක් කෙන්ඩඕන. ඒ වැද හොඳ ඉවසීමින් ොයා කියන දෙයක් කියන්න රෙනවා. කේන්ති ගන්නේ මූමොකද මට මෙහෙම කතා කරන්නේ මෙහෙම කතා කරන්නද මම මෙච්චර මහන්සේල මේ උපදෙස් දුන්නේ හැදේ වැඩි එහෙම හිතන්නේ. එහෙම තමයි මනුස්සයා එක විදිහටම නෑනෙ දැන්ඉන්න විදිහ වෙනස්. අලබට උනහම විදිහ වෙනස් තැන්පත් වුණ හම විදිහ වෙනස් ඒවගේ මාදරෙන් ඉන්නකොට විදිහ වෙන සාසාවෙන් ඉන්නකොට වෙනස් තරහැන් ඉන්නකොට වෙනස් මනුස්යක් කියන කෙන එක එක විදිහට ඉන්න එක එක වෙලාවල් වලට එති අපිට ඉවසීම තියෙන කල්්‍ය ාන මිත්‍රයෙක් කොයා ගන්ඩෝට. නැත්තන් ඒ කල්්‍ය යාන මිත්‍ර අපේ පුංචි වැරැද්දක් දැක්කට පස්ේ ඉවසීම නැතිවල යා තරහගන්නවනං බනිනවනං එයා දොස් කියනවනං නිින්දා කරනවනං වැඩක් නෑන. අපි කොහොමද තින් එයාගින් හැදෙත් ීට පස්සේ. ඇයි අපිට හැදෙන්න්නති අයා හැදිලත්නෑ එයත් මට ගොඩේ ඉන්න බන්නගොඩ. ඉතින් යා කොහොද අපිව මට ගොඩකින් එළියට දාන්නේ. අන්නේ එක නිසා කල්්‍යයාන මිත්‍ර ඉවසන කෙනෙක් වයුතුයි. ඊට පස්සේ කියන කල්්‍යයාන මිත්‍රයා? ගැම්ඹුරු දහම් කතා කියා දෙන කෙනෙක්විය යුතුය. අපි මේ භාවනා කරන්න හොයා ගන්න කල්ල අනමිත්‍රිය ඔය පටිච්ච සමුපපාදේ පංච උපාදානස්කන්ද ත්‍රිලක්ෂන දස සංයෝජන ඔය වගේ ගැඹුරු දේවල් කියලදන කෙනෙක්වෙන් ඕනි. අපි නංගඉතින් ගැඹුර දේල් කියදන කෙනට කැමතිත් නෑනි. අපි කැමැති බොහොම ලස්සන සරල හිනාවෙවි නැලවෙවි, හන්ඩ ලුවන් කෙනෙකුුණන අපිසාමාන්‍යෙන් කමති හරි ලස්සනයි කියනේවා හිනාවවී හන්ඩ පුළුවන් බඩ අල්ලගෙන හිනාාවඩ පුළුවන් අපිගැමති එහෙමනි කල්්‍යයාන මිත්‍රයෙක් හයාගැනීමදේ ඒ අයකමන්නේ නිකං අරබිනෝදට ජෝකරල හොයාගන්න වගේ නිකම් විිවේක වෙලාවට නිකං සතුට වෙන්නකමන්නේ ඒ වුනාට කල්්‍යයාන මිත්‍රයෙක් විදි හොයාගන්න කොට අපේ අපිට මේ හිනාවෙඩ කෙනෙක් නෙමේ ඒවාගේන ඕනි තරන් සිනවාවෙත්තින්නේ මේ අපිට ඉටනට් එකඉහරි ාව්ෝඩ කරගන්න බැරියාලාගගේ ීඩියෝ එක තුුණා කිනාවඩ නනි තරම් අපිට ධර්මයමකට ද හිනාාවඩ ධර්මය තියන අපිට හිනාාවෙන්ඩ නෙවෙයිනි අපිට අවබෝධයක් ලබන්ඩනේ එක නිසා කල්්‍යයාන මිත්‍රයා ගැම්ඹුරු දහම් කතා කියා දෙන්න කෙනෙක් බවට අත්තීයුති අපි එබඳු කෙනෙක් සොයාගන්න ඕනේ. ඊළඟට කියනවා කල්්‍යාන මිත්‍රයා. අස්ථානයෙහි නොයොද වන්නේය කියලා. අස්ථානයෙහි නොයද වන්නේය කියන්නේ. අපි වැරදි දේවල්ලොලට යොමු කරන්නේ බොන්්ඩ පුරුදු කරන්නේ නෑ. හොරකංකරන්ඩ පුරුදු කරන්නේ නෑ. ඒවගේ කාම මිත්‍යාචාරයට අපි පුරුදු කරන්නේ නෑ මත් පැන්දුම් වැටි යි වැරදි දේවල්ලට අපි පුරු පුරුදු කරන්නේ නැති කෙනෙක්වෙඩ නි කල්්‍යාන මිත්‍රයාක ඒවට පුරුදු කරවනවනන් අප එය කල්ල්‍යයාන මිත්‍රයෙක් නෙවෙයි කල්ලයාානමිත්‍රයා අස්ථානයෙහි අස්ථානක නුසුදුසු දේවල්වල නොයොදවන්නේය එහ යොදවන්නේ අප කල්්‍යයාන මිත්‍රය ඊළඟට කියනවා සීල සමාධි ප්‍රඥාදි අ ගුණධරමවල අපිව යොදවනවා ඒ තමයි කල්්‍යයානමිත්‍රයාගේ ලක්සන කියලා දේශනා කලා භාවනා කරන්න නම් කල්්‍යයාාන මිත්‍රයෙක් සොයාගත යුතුයි. ඊළඟට භාවනා කරඩ කමටහනක් තෝරාගත යුතුයි. කමටහන් තියෙනවා හතලිහක් තියෙනවා. හතල්ලිහක් කියලකි වුවට ඇත්තනම් අපි ස සතලිස් කර්මස්ථාන කියලන කියන්නේ ඇබැයි කමටහන් හරියටම තියන්නේ තිස් අටයි තියන්නේ. අපි කියන්නේ සම සතලිස් කර්මස්ථාන. එවට භාවනාකමටහන් තියෙන්නේ තිස්සටක් තියෙනවා. ඒකටෙන අටතිස් සරමුණු කියලා. මොනවදේ තිස්සට මුලින්ම තියෙන කසින කියලා දහයක් තියෙනවා. පටවිකසින, ආපෝකසිනය, තේජෝකසිනය, භායෝකසිනය, නීලකසිනය, පීතකසිනය, ලෝහිතකසිනය, ඕදාතකසින, ආලෝකකසින, එහෙම කියලා කසින දහයක් තියෙනවා. ඒළඟට තියෙනවා දස අසුභ කියලා මිනිියකුණුවෙන ආකාර දහයක් ඒකක් එකක් එක බහවනාව මං එකක් ගාන විස්තර කරන්න නැහැ උද්දුමාතක කියලා තියෙන ඉදුමුණ වූ මලසිරුඩ විනිීලක නිල්පාටවී ඇති මලසිරුඩ විපුුබ්බක ඇස් නා සිදුරුවලින් මකසිද කට දෙපැත්තෙන් ඒවාගේ මළමුත්‍ර මාර්ගවලින් සැරවගලන ඕජාවගලන මලසිරුඩ. විච්චද් විච්චිද්දක කැන දෙකට පැලුණු මලසිරුඩ. සමහර මලසිරු දැන්ඒ වැහෙම වෙන්න එම් බාම් කරලා අරවා කල්ලා මේවා කල්ලා විකාර කරලලා නැතියෙන්නේ දැංිති මිනික් ගත්තහම හං හරියන්ගේ ඉකිලියෙන් හරි කිහිල් එෙන් හරි කොහෙං හරි බලනහරයක් කපනවා. බලනහරයක් කපල හිටන් අර එම්බාම් ලීටර් හතරක් පොම්ප කරල අවනවා ශරීර තුළට ඉතින් දවස් තුනක් යැනකං කුණුවෙන්නේ. දවස්තුනකටත් අඩිය ඇතියා ගණ්ඩෝ නිනන් තුන්ගනි දවසේ උදේම ආයසරයක් තව නහරයක් කල තව ලීටයක් විතර දාන තුර දවස් පහක් විතර යිතියා ගත්තයි. ආයිතියා ගණ්ඩවන්න ආ ගෙදර ටැවිල්ෙ කටි ොරවල්ටික ත්තවලට භාගයක් විතරැඟගට දාළේවන හරකින්. ඉර දවස් හතක් විතර ඕනනි නන්තියාගත්තඇගේ කුණුවෙන් ඇැතු තියාාගෙන දැඟ හම වෙන්නේ ඉස්සර මලමිනිිය නිකම්මති ඉන්ඩරිියම සමහරයේ ඔක්කොමනව සමහරේවා හරියට දෙකට මැදින්ම පුපුරලා කෑලි දෙකක් වෙනවලු. දිික් අතට හරි මැදින් පිපෙරෙනවලු සමහර මලමිනි. අන්නේ වටකින් අපි විච්චිත් දික්ක කියලහෙම කියෙන ඔයවිදිර මලමිනිිය කුණුවෙන ආකාර දහයක් ගැන සඳහන් වෙනවා. ඒට කෙන දස අසුභ කියලා. ඊඩස දස අනුස්සති කියලා තියෙනවා අනුස්සති කෙන නැවත නැවත සිහි කිරීමනි භාවනා ක්‍රම දහයක්ති අනුස්සති කියලා බුද්ධානුස්සති, දම්මානුස්සති, සංගානුස්සති එගෙන බුද්දුගුණ භාවනාව දහම්ගුණ භාවනාව සංගගුණ භාවනාව, සීලානුස්සති, සීලය ගැන චාගානුස්සති, දේවතානුස්සති, මරණ සති, කායගතා සති, ආනාපාන සති උපසමානුස්සතිය කියලා අනුස්සති දහයක්තිය නවා. ඊළංග්‍රතන බ්‍රක්්ම විහාර හතරයි මෙත්තා කරුණා මුදිතා උපෙක්කා. දැඟතුර දහයවත් නක් කිෙවනේ එතනම තිහයි. බෑම දස කසින දස අසුභ දස අනුස්සති. ඉරස්සිව් බඹ විහරන එතැ තිහයි හතරයි තිත්හතරයි. ඊළංග්‍රතින ආකාසා නංචායතන විඤ්ඥානංචායතන, ආකින්ච්ඥායතන, නේව සං්ඥානා සං්ඥායතන කියලා අරූප භාවනා තියෙනවා හතරක්. එතකොඩ තිස් සටයි මේටික තමයි අටතිස් සරමුණු. මේකෙන් තව එකතු කරන ආහාරයේ පටික්කූල සං්ඥා කියලා, ආහාර පිළිකුල් භාවනාව. ඒකත් අර අසුභ කියන කොටසටම ඉතිවෙනවා. චතුධාතු වවත්තාන කියලා, ව්‍යාපෝ තේජෝවායෝකෙන සතර මහාධාතුපි ලිබඳ කරන භාවනාවක් තියෙනවා ඒකත් අයිති වෙනවා අසුභ භාවනා කියන කොටසටම කියලා සඳහන් වෙන ඉතින් ඒ දෙක වෙනම ගත්තොත් එහෙම භාවනාක්‍රම හතලිහක් තියෙන එකට අපිගෙන සම සතලිස්න් කරමස්ථාන කියලා ඉතින් ඒවැයි මොකක් හරි එකක් ඔක්කෝම නෙවෙේ තමන්ට එකක් ඉගෙන ගන තියෙන්න්න ඕනි මේ භාවනාවක් වඩන ැමටහ එක කමටහනක් පිළිබඳ අවබෝධයක් තියන අවස්්‍යයි ඊළඟට භාවනාකරණය ැනගත යුතු තියෙනවා චරිත තියෙනවා චරිත කියන් එක එක්කෙනාට තියන්නේ එක එක විදිහේ චරිත ඉතින් චරිත ගත්තහම මෙහෙම චරිත ප්‍රදාන හයකට බෙදෙනවා රාගචරිත දේශචරිත මූහ චරිත සමහරයින් උපතින්ම රාගය ඇතං ආසාවල් වැඩි කාමයන් කෙරෙහි කාමවස්තුූන් ස්ත්‍රී පුරුෂයන් කරෙහි ආසාවල් වැඩි රාග චරිත කියල කියනවා. දේශ චරිත කියන්නේ උපතිම්ම තරාගන්නවා වැඩි දශ චරිතය මෝහ චරිත කියන්නේ උපතින්ම මෝහ අදිිකයි මුලාවැට පත්වෙන සභාවර විද්‍යාව මෙතෙදි මුලාවෙනවා කියැන අප මේ පුංචි දේටත් ැටෙනවා කියන කතාාවහෙමනෙවේ අඩ ධර්මය ගැන්න පින් පව් ගැනෙම තේරෙනෑ වැටහෙන්නේෑ. ඒ වැච්චර පිළිගන්නෑ විශ්වාස කරන්නේ සමහරු එහෙමනි උගත්තෙන කොටත් එහෙමයි සමහු. කොහෙද තියන්නේෙ කොෙද දිවිය ලෝක තියන්නේෙ කොහෙද බ්‍රහ්ම ලෝකතියෙන් කොහෙ දපාය තියෙන්නේ කවුද දැක්කේ අන්නේ තමයි මෝහ චරිත තමන් තේරුන්ගන්න ොනිි භවනා කරන්නහි මෝනින ඒවගේ ඇත්තෝ මටතියෙන්නේ මෝහ චරිතයක් කියලා. එම දකි නැතුව විශ්වාස කරන්න නැතියයන්නවා. ඉති ඇත්තු පුදුමයි අම්ම තාත්ත විශ්වාස කරනවා දක්ක අම්මතාත්තා මේ මම බිහි කලේ මේයම්ම මේ තාත්තා කියලා. මෝහචරිත. එහමත් විශ්වාස කරන එක පුදුමයි ඇත්ත . ඉතින් කෙසේ නමුත් හැම දෙයක්ම තමන්ගේ හැට පෙනුන නෑ කියලා විශ්වාස කරන්නේ ඉන්ද්‍රිය ගෝචර වුණේ නැත්නංන්. පිළිගන්න නෑ කියන මතයක් තුළ ඉන්න සමහර ඇත්තු ඉන්නවා ඒවට අපි කියනවා මෝහ චරිත එයාට හිතන්න්න බෑ ඉගෙන ගණ්ඩ පොළුවන් සමහට උපාදිත් කල්ලා හොඳ රැකියාවකුත් කරනවා එවනට ප්‍රඥාව කියනක ජාත පඥ්ඥාකෙන උපතිංගෙන නුවන තියෙනවා ඒ උපතිංගෙන නුවන ලැබෙන පින් කල්ලනෑ සංසාරය පින්මදිී පින් මද අය ජාත පං්ඥා කන කොටස ලැබිලා නැහැ ඒ තමයි මොහචරිත ඊළඟට තියෙනවා ඊළඟ චරිත විතක්ක චරිත විතක්ක චරිත කියන්නේ විතර්ක වැඩි විතර්කගැන සිතුවිලි වැඩි හැම වෙලේම හිත එක තැනක තියාගන්නබ හරියට සිතුවිලි එක එක විදිහට හිතනවා හැම වෙලේම හිත හිතා හිත හිතා න විතර්ක චරිත කියන්නේ එක ඊළඟට සද්ධා චරිත කියලා තියෙනවා සද්ධා චරිත කියන්නේ සද්හා වධිකයි. බුද්ධි චරිත කියල කියනවා. බුද්ධි චරිතගෙන බුද්ධියන ඇත්තම් ප්‍රඥාව අධිකයි මේ තමයි ප්‍රදාන චරිතහය රාගචරිත දේශ චරිත මූහචරිත ඉටසේ විතර්කචරි විතක්ක චරිත විතර්ක කිව්ඇත්තකයි විතක්ක කිව්වඇතකයි සද්දහා බුද්ධි. මෙන්න මේ චරිතය තමන් ගන්නවනන් තමන් හොයාගඩෝනි. නැත්තං ස්වාමීන් වහන්ස කෙනෙක් එකක් දන්න කෙනෙක් කතා කරලා පයග්ඩ ඕනි. ඉති හොඳට දහම් පොතපතකි වුවත් එහෙම එක එක චරිතය තියෙන කෙනා ගැන හැම විස්තරේම තියෙනවා. එ අඩිය තියන්නේ කොහොමද එයා බලන්න කොහොමද යා කාම්රේ ඇතියාගන්නේ කොහොමද ඔව එයා නිදිියන්නේ කොහොමද ඔක්කොම විස්තර කතා කරන හැටි බලනැහැටි ඒ ගැත් ධර්මකාරණවුල දීර්ග විස්තර තියනේ චරිත හොයාගන්න හැටි ය ආස කරන දේවල් පවා එකනෙකාට වෙනස් විස්තර දක්වලා තියෙනවා. ඉදිගේ චරිත ගැනත් හොයාගන්නට අවශයයි කියලා සඳහන් කලා තියෙන ඉතින් ඒ හොයාගෙන තමන්ට පුළුවන් දෙහාන භාවනාවක් ුදු කරගණඩ කියලා ඇත සමාධි භාවනාවක් පුරුදු කරන්න කියන කාරනාව සඳහන් වෙලා තිබෙනවා ඉතින් මේ විදර දෙහාන වඩන සත්පුරු සයා සසර දුකෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කරන බව තමයි මේ ගාතාවිංස් පැහැදිලි කරලා දෙන්නේ හොඳයි ඇස්වාමන් වහන්ස සදහවත් පින්වත්න අද දවසේ අපි මේ හෝරාවක කාලයක් පුරාවට සාකච්ඡා කරන්නටේ දුනේ දම්මපදය අපමාදවක්ගේන දහම් කාරණාවන් පිළිබඳව ඒ දහම් කාරණාවන් පිළිබඳව ඇති නිරවුල්භාවය අපේ බුද්ධිමට්ටම මේ ඇත්තන්ගේ ප්‍රඥාව දහම් දැනුම වර්ධනයවීම පිණිසයි අපේ පූජනය ස්වාමීන් වහන්සේ මෙතෙක් පේලා අනුශසනා කරන්නට ඒ දුනේ විශේෂයෙන් මේ සදහම් කතිකාවතට අද දවසේ දායිකත්වය දරුන් ලබන්නේ රත්මලානයේ පදිං්චි කහදුව ආරච්චි පවුලේ ඥාති හිතයිශී පින්වත්සීලු දෙනාම එකට එකතු වෙලායි අද මේ උතුම් සදහම් කතිකාවතට සද්ධර්ම සාගර සදහම් කතිකාවතට දායයිකත්වය දරුන් ලබන්නේ එත්තන්සීලු දෙනාටම පුන්‍යානමෝදනා කරන්නට පජනය ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරයෙන් යුක්තව ආරාධනා කොට සිටිනා ො තැම දෙනාටම උතුම්තිරුවන් සරණයි. ධර්ම සාකච්ඡාවෙහි දායකත්වේ දරමින් ධර්මස්්‍රවනය කරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මය ලබා දෙමින්. ප්‍රස්කරගත්තා උදාර තරමහෝත්තම මහානීය පින. විරූඩ විරූපාක්ෂ වයිස්ශ්‍රවන ධතරාස්ට සක්‍රදේවේන්ද්‍ර මතු බුදු වෙන මහබෝ සතාානන් වහන්සේ ඇතුළු සදවුලෝකවාසි සියලු දෙවිදේවතාවන්ටනුමෝදංක කරම ොනුමෝදං වෙවා. ආරය සුමන සමන් දිවිරාජාණන් වහන්සේද ශසන භාරධාරී ශ්‍රීමත් පිශ්ණු දෙවියන්. එවගේ මේ පලාාත්භාරමහා විබීසන දෙවියන් ඔහුණට අධිපති කතරගම දෙවියන් ව්‍යහත්පත්තුවට අධිපතිස්්‍රරීමත් අයනායක දෙවියන් අලුත්නූර දැඩිමුුන්ඩ දෙවියන්. වගේම ගම්භාර දෙවියන් සරස්වති මෑනියන් පත්තිනි මේනියන් අපේ ආරක්ෂක දෙවරු ඇතුළු. සියලුම දෙවිදේවතා වෝමී මහා පින් පෙත් අනු මෝදන්වනු ලබත්වා. දෙවියන්ගේ දිවිය සැපසම්පත් යසයිසුරු දියුණුවේවා දෙවියන් ගසීමිතා සිරවාදේ රැකවරණය ආරක්ෂාව. හැම දෙනාගෙම ජීවිතවලට ලබා දෙෙත්වා දෙවියෝලෝකෝත්ත රජරාම රමා මහනිවනින්. සැනසීම ලබත්වා කියලසාධ කියයා ප්‍රාර්ථනා කරමු අද මේ උදාාර පින්කමීදායකත්වය දරමින් තමන්ද දරමින් සැනසෙමින් තව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සද්ධර්මයේ සැනසීම ලබා දෙමින් උදාරපින්ං රැස්කරගන්නට යෙදුනේ රත්මලානයේ පදිංචි කහදුව ආරච්චි පවුලේ ඥාතී පිරිසවිසි නුයි බලාපොරොත්තු වෙනෝ මීට වසර දෙකට පෙර අභහවප්‍රාප්ත වූ HW ඥානවතී පුංචියම්මාට පුුණ්්‍යාණුමෝදනාකිරහිීමට මීට පෙර අපපාතරින් සමුගත් WD පෙරේරා මහත්මානන්ට පෝහණ පෙරේරා පුතාට අමරදාස කහදුව ආරච්චි පියාණන් වහන්සට පරලෝ සැපස් සංසාර ගත සියලූ ඥාතීන්ට පුුණ්්‍යාණුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒවගේ අපපු අත්වී වදාළ අතිගෞරවනී දරනාගම කුසල දම්ම ස්වාමින්ද්‍රියන් වහන්සේට. එතින් මේ හැම දෙනාටම මේ මහා පින් පෙත් දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදංවේවා එයාගේ පරලෝක ජීවිත වාසනාවන්තවේවා, සැප බහුල වේවා මුළු සංසාර ගමනම සුවපත්වේවා සසර දුකින් අත්මිදෙත්වා ලෝකෝත්ත රජරාමරමා මහනිවනින් සැනසීම ලබත්වා කියල සාදුකයා පින් දෙෙමු. එවගේම සෙත්් ප්‍රාර්ථනා කිරීම දේශකයාණන් වහන්සේට වැඩ සටහන මෙහේ වනලද ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට පේමවති කහදුව, මෑණියන් වහන්සට අසනීපතත්ත්වයෙන් පසුවන අමරාණිහේරත් මහත්මට ඉක්මන් සුවය දිර්ගායුස ප්‍රාර්ථනා කරනවා. එතුමිය ගන්න බෙහෙත් එෙහෙත් දිවි අවසද වේවා, ලබන ඇප උපකාර දිව ඇප උපකාර බඳුුවේවා, මේ පිම් බලෙන් තෙරුවන් ගුණ බලයෙන්, අමරානිහේරත් මහත්මිය වහ වහාම, නීරෝගවේවා කියලපියා සිංසනය කරනවා. අද ධර්ම දේශනාවට මේ උතුම් මහා පින්කමට දායකත්වේ දරනලද ස්ඥාතීන් සියලු දෙනාට සහෝදර සහෝදරියන් සැමට මුණුපුුරු මිනිබිරියන් සැමට සෙත් පතනවා. විවාාජීවිතයේ දාහතරවන සංවස්සරය යෙදී ඇති, මහේසා මහත්මිය, සයාම් මහත්මා, ඒ දෙපොලගේ දාහතරවන විවාහ සංවස්සරයයි එ විවාහ සංවස්සරය වෙනුවෙන් ආසිරවාද කරනවා තෙරුවන් සතුසූ විසි මහා ගුණබලයෙන් දෙවියන්ගේ ආසිරවාද බලයෙන් නන්ද මාතා නන්ද පිතාාවගේ ජීවිතයට එකම විවාහයක් පමණක් වේවා දෙවඇතිතෙක්ම ඉතාම සත්න ඉතාම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ලෙන්ගතුකමින් වාසය කරන්නට වාසනා මහිමය උදාවේවා කිය අපි හදවතින් ආසිරුවාද කරනවා ඒවාගේම පින්කමට උදව් කළ හැමෝට මස් සෙත් පතනවා බෞද්ධ්‍යානාලිකාව අධ්‍යක්ෂක දූරය හොබ වන අතිගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් බහන්සට කාර මණ්ඩලයට බනෑසූ සැම මේහැමට ආසිරුවාද කරනවා සෑම දෙනාම මේ පිම්බලෙන් තෙරුවන් ගුණබලයෙන් දෙවියන්ගේ ආසිරවාද බලයෙන්, නිදුක්වෙත්වා නීරෝගවෙත්වා සුවපත්වෙත්වා විසස් සතවර්සාධික කාලයක් දිර්ගායුසලබත්ව ආයුසයෙන් සරීර වරණයෙන් නීරෝගී සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවනින් යසයිසුරින් සැපසම්පතින් ධනදාහන්නයෙන් වැඩෙත්වා, අපලවපද්‍රව සතුරු කරදර මාරකබාදක නවක් ග්‍රහ දෝස, ඇස්වාහ කටබහදෝස පුරාණ කර්ම විපාක, අනවින කොඩිවින ඒරාස්ටක නින්දාපහස චරිත ගහාතන, මේ සියල්ල හිරුදුටු ගණදුරක්ෂයින් විහත විදවන්සනය වේවා. තබන පියවරක් පාසා ගන්න එහෙලෙන හුස්මරැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා, ගෙවෙන මුොහොතක් පාසා උතුම් රත්නත්‍රයේ අනන්තා සිර්වාදය අනන්ත රැකවරණය, අනන්තාරක්ෂාව නිරතුරුවම සැලසේවා. රැකයා කටයුතු ව්‍යාපාර කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගේදොර කටයුතු මේ සියල්ලම දවසි දවස. පෙරපස මෝරා වැඩෙන පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් සේ දියුණුවෙන් දියුණුවට අභිවුරුදීෙන් අභිවෘරදියටම පත්වේවා. සම්මේ ජීවිතයේ මේ බුද්ධ සාසනී තවතව දන්දෙමින්, සිල්ඩකමින්, සමත විදසුන් භාවනා වඩමින්. මවපි ඇපව පස්ථාන කරමින් ඉති බුද්ධ වන්දනා කරමින් සෙත්පිරිත් කියමින් සමතවිදසුන් භාවනාද වඩමින් නිවන් මග ගමන් කරන්නට ලැබේවා. මතූපදින සසරේදී නරකතෙරිසන් ප්‍රේත් අසුර කියන සතර අපායෝත් පත් දුක්කයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුස ජීවිත පෙලක් එක දිගටවේවා. සෑම ජීවිතයකදීම කල්්‍යාන මිත්‍රඇසුර ධර්මස්ශ්‍රවනය යෝනිසෝ මනසිකාරය ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. ඉතාමික් මං ජීවිතයකදී අනන්තබුදු පසේබුදු අග්‍රස්රාවක මහස්රාවක. මහරහතන් වහන්සල නිමී සැනසේ පැමිණ වදාළ සාන්ත ප්‍රනීත, ලෝකෝත්ත රජරාම අමුරෘත මහා නිර්වාණ ප්‍රතිලාබය පිණිසම. මේ උදාාරතර මහෝත්තම මහානීය ධර්මදානමය කුසලය හතුවාසනා වේවා. ආකා සටන්කාා්චබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තුළෝ ක්‍රසාසනංකා Cirang rakan tu nang, cirang rakan tu mang parang ti. Idam minyati nang ho tu sukita hon tu nyatayo. Idang bo nyati nang ho tu sukita hon tu nyatayo. Idang bo nyati nang ho tu sukita hon tu nyatayo. Dai teruan සද්ධර්ම සාගරය අමා සදහම සයිවේ සිහිල්දියෙන් සූතත්වන්නට